സമ്മാനിനി സിനിമ രംഗനശില്പിനിയക് തമായി സനോജ ബിബിലേക്കിളക്കാനേ ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය කාලෙකට පස්සේ හාහා පුරා කියලා ඇගේ පෞද්ගලික ජීවිතය අපි නොදන්න කරුණු කාරණා කිහිපයක්ම පුවත්පත් විශේෂාංගයක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහට තමයි කතා කරලා තිබුණේ. ඔබ මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද? මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ අප්පච්චිට. ඒකට හේතුවක් තියෙනවා. මං ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මගේ අප්පච්චිගෙන්. ඔහු ඉතාමත්ම ගුණගරුක නීතිගරුක සමාජ අවබෝධයක් තිබුණු කෙලෙහි ගුණේ දන්න කෙනෙක්. මගේ අම්මට මම ආදරේ නැතුව නෙමෙයි. ඒත් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ජීවිතේට ගොඩක් දේවල් අරගත්තේ මගේ අප්පච්චිගේ මාවත දිගේ ගිහින් තමයි. සනෝජ බිබිලට ඔබ ආදරේ කරන අය නැත. ඔව් කියන්න ඕනේ ජීවිතේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අපි ආදරේ කරන අය දිහා බලලා. අපි අපිට ආදරේ කරලා අපි විදිහට ඉන්න ගියොත් වෙනස් වෙන්න හරි අමාරුයි. වැඩියෙන්ම ආදරේ අප්පච්චිට. දෙවෙනි ස්ථානයේ තමයි සනෝජ බිබිල ඉන්නේ. සනෝජ කියන කෙනා කවදා හරි දවසක දිරාපත් වෙලා යන කුණු කයක්. මම මට ආදරේ නොකරන්නේ ඒකට හේතුවක් කියලා හිතන්නේ. ඔබ ආදරෙන් පැරදිලා තියෙනවද? ඔව් මං ආදරෙන් පැරදිලා තියෙනවා. තනිකඩව විවාහකව ඉන්න හේතුවක් ඔබට තියෙනවද? නැහැ එහෙම දෙයක් නැහැ. තනිකඩව ඉන්න එක නෙවෙයි හේතුව. මම ආදරයට පුදුමාකාර විදිහට ආදරය කරන කෙනෙක්. ආදරේ කියන අකුරු හතර සෙල්ලමට ගත්තේ නැති කෙනෙක් මම. හැබැයි ආදරය ඇතුළේ එමහැල හැප්පීම් නොගැලපීම් තියෙන්න පුළුවන්. හැබැයි ඒත් කියන්න ඕනේ ඒ දේවල් විඳ දරා ගනිමින් ඉදිරියට යෑම තුර තමයි සැබෑ ආදරේ තියෙන්නේ කියලා. ඉතින් එහෙම ජීවිත හොයාගන්න හරි අමාරුයි. මට හම්බුණ ගොඩක් අය බලාපොරොත්තුනේ ඒගොල්ලන්ගේ ජීවිත මාතුරින් සම්පූර්ණ කරගන්න. ගැහැණියක් විදිහට මට ඕනේ උනේ තව කෙනෙක්ගේ හවුහරණක් රැකවරණයක්. මාව ආදරෙන් බලා ගන්න කෙනෙක්. විවාහ නොවීම එකම හේතුව ඒකද? නැහැ එහෙම නෙවෙයි. මම තනියම කල්පනා කළා අපි වටා කොච්චර අය හිටියත් නැද අය හිටියත් අපිට ඒගොල්ල ශක්තියක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මට ඉන්නේ අම්මයි අප්පච්චි නංගි අයියයි අක්කයි. සපතක් තියෙනකොට අපි වටේ සෑහෙන පිරිසක් හිටියට දුකක් වෙනකොට කවුරුත් නැහැ. පවුල කට්ටිය හැරුණකොට මට ඉන්න වසිනීපුණ නංගි කෙනෙක්. එයා මගේ නියුන් සහෝදරිය. මගේ මව්පියෝ දෙන්න හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් නැති කාලෙක කවුද මගේ නංගිව බලාගන්නේ? මම කවදා හරි විවාහ වෙලා ගියොත් ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ කියන එක ස්ථිරයි. ලංකාවේ හිටියොත් මගේ මිනිස්සු අසනීප නංගිව තියාගන්න කැමති වෙන එකක් නැහැ. බඳලා දරුවෝ හැදුවාම අපි හිතනවා කවදා හරි ඒගොල්ලෝ අපිව බලාගනී කියලා. ඒත් ඉතින් ඒ පින හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ මුළු ජීවිතේම නංගි වෙනුවෙන් කැප කරන්න ඕනේ කියලා තීරණය කරලා ඉවරයි. බැඳීම් කියන්නේ දුකක් කියලා ඔබට වැටහිලා තියෙනවද? ඇත්තටම දුකක් තමයි. අපි ජීවිතේ බැඳීම් ඇති කරගත්තොත් බැඳීම් වලට වහල් වුණොත් ඒ මැදෙම නැහෙන්න ගියොත් ඒක දුකක්. බැඳීම් තියෙන්න ඕනේ යම්කිසි සීමාවකට. මේ ජීවිතය අනිත්‍යයි. අපිට කවදා හරි මේ හැමදේම දාලා යන්න සිද්ධ වෙනවා. 80 ගණන් වල මම මිස් ඒෂියා ටූ රජින තේරීමේ තරගාවලියෙන් 4 වෙනි තැන දිනලා ලන්ඩන් නුවරින් ලංකාවට ආවහම මගේ මුළු ගෙදරම සුද්ධ කරලා මට ඉතුරු වුණේ මං ඇඳගෙන හිටපු ඇඳුම විතරයි. මම ආසාවෙන් එකතු කරපු ගෙදර විදුලි උපකරණ සේරම හොරු අරන් ගිහින් තිබුණා. කොට්ටුර පවා හැම අරන් ගිහින් තිබ්බා. බඩු ටික දාගෙන ගිහින් තිබුණේ කොට්ටුරවල. ඊට පස්සේ මගේ අම්මා අක්කට දෙන්න දීපු 137ක රත්තරන් බඩු හොරකම් කරලා තිබුණා. මේ දේවල් නිසා මගේ ජීවිතේ ආසාවල් බැඳීම් සියල්ලම අයින් කරගත්තා. මං මැරෙන්න ගිහිල්ලා බේරිලා තියෙනවා කීප වතාවක්ම. මගේ කාර් එක කෝච්චියකට හැප්පිලා තියෙනවා. මට දැන් හැම වේදනාවක්ම දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ලෙඩක් දුකක් හැදුනොත් ඔබ ළඟින් ඉන්න කෙනෙක් නැති වෙන එක ගැන ඔබට දුකක් දැනෙලා නැත. මම තනියම ඉද්දී මට ලෙඩ දුක හැදිලා තියෙනවා. ඉතින් එහෙම වෙලාවට කොහොමද මම වාහනේ එලවගෙන ඉස්පිරිතාලයට යන්නේ කියලා මං හිතලා තියෙනවා. ඒත් ඒ වෙලාවට ඒ දේවල් කොහොම හරි විසඳෙනවා ඉතින්. විශ්වයේ බලය ගැන සබා දහම් ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක් මම. කියන්න ඕනේ අද වෙනකල්ම මට ලොකු යාළුකම් තියෙනා ඉඳලා නැහැ. මට ආදරේ කරන්න කෙනෙක් නැහැ. මට ආදරේ කරන්නේ මගේ අක්කයි නංගි විතරයි. ඒත් මම අනිත් අයට ගොඩක් ආදරේ කරනවා, ගොඩක් උදව් කරනවා. අපේ රටේ අවිවාහක වෙන්න ගැහැණු ළමයෙක් දිහා සමාජයේ බලන විදිහ ගැන ඔබ මොනවද හිතන්නේ? අපේ නියලිලා ඉන්න ශේෂ්ඨයට අනුව අපි විවිධ මිතුරන් මිතුරියන් විවිධය අසිරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සු අපි දිහා බලන විදිහ හරි වෙනස්. හැබැයි මං ඒ දේවල් ගණන් ගන්නේ නැහැ. මම හරි දේ කරනවා නම් මොකටද බය වෙන්නේ කියලා හිතන්නේ? මම ගරු කරන්නේ මම බය වෙන්නේ මේ රටේ නීතියට විතරයි. හිතමුකෝ ඔබට ඉදිරියේදී හොඳ කෙනෙක්ගෙන් විවාහ යෝජනාවක් එනවා කියලා. ඉතින් ඔබ මොනවද කරන්නේ? මගේ නංගිවත් බලා ගන්න කැමති හොඳ කෙනෙක් ඉන්නවා නම් කවදා හරි එහෙම කෙනෙක් හමු වුණොත් ඒ ගැන හොයලා බලනවා. එයාව දේවත්වයෙන් සැලකනවා. ආදරේ කියන අකුරු හතරට ගරු කරලා ඒත් ආදරේ හඳුරන ඒ වගේ පුද්ගලයෙක් මේ වෙනකල් මට හම්බ වෙලා නම් නැහැ. විවාහ ගැන ඔබේ කේන්දරේ මොනවද ලියවිලා තියෙන්නේ? මම විවාහ වෙන්නේ ගොඩක් වයස පහ වුණාට කියලා තමයි කේන්දරේ ලියවිලා තියෙන්නේ. ඒත් විවාහය විතරමලු. හැබැයි මගේ හිතට අල්ලන හොඳ කෙනෙක් හම්බුනේ නැත්නම් මම විවාහ වෙන්නේ නැහැලු. විවාහය කොහොමත් තරුණ වයසේදී සිද්ධ වෙන්නේ නැහැ කියලා තියෙනවා. හැබැයි මගේ ජීවිතයේ අවසාන කාලේ මං මෙහෙණි සාසනයට යනවා කියලා කේන්දරේ තියෙනවා කියලායි අය අවසානයේ පවසලා තිබුණේ.